දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා මේ වන විට කැබිනට් අනුමැතියද හිමිව ඇති බවයි වාර්තා වන්නේ. නව මැතිවරණ සංශෝධනයක් ගෙනෙමින් රජය යලිත් වරක් මැතිවරණ කල් දැමීමට උත්සාහ දරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසනවා. ශ්‍රී ලංකාවේ කැබිනට්ටුව මේ වන විට තීරණයක් ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිසංස්කරණ උදෙසා මැතිවරණ කොට්ටාස මට්ටමින් ඡන්දදායකයන්ට මන්ත්‍රීවරුන් 160 දෙනෙක් තෝරා ගැනීම සඳහා අවස්ථාව ලබා දීමට 225ක් වන පාර්ලිමේන්තුවේ ඉතිරි 65 දෙනා සමානුපාතික නියෝජන ක්‍රමයට තෝරා ගැනීමට පහුගිය පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සඳහා ඉතා දැඩි උපක්‍රම 32ක් පමණ ගනු ලැබුවා. දැනටමත් අලුත් වටයකින් එය ක්‍රියාවට නගමින් තිබෙනවා. මැතිවරණයක් මුව විටේ තබාගෙන තමයි අපගේ පාලකයන්ට සිහි වෙන්නේ අපගේ මැතිවරණ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුයි කියා. නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන්නේ නම් සීමා නිර්ණය ක්‍රියාවලියක් අවශ්‍යයි. මොකද මන්ත්‍රීවරුන් 160ක් සහ 65ක් වෙන වෙනම තෝරා ගන්න දැවැන්ත සීමා නිර්ණය ක්‍රියාවලියක් අවශ්‍යයි. මෙය වසරකට අධික කාලයක් ගත වෙන දැවැන්ත ක්‍රියාවලියක්. ඉතින් එම නිසා ඉතාම පහසුවෙන් අවස්ථාව තිබෙනවා උපක්‍රමශීලීව පාර්ලිමේන්තු මැතිවරණය ටිකක් එහාට තල්ලු කරන්නට. ශ්‍රී ලංකාවට මැතිවරණ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. එහෙත් ඒ මැතිවරණ ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන්නේ යම් යම් මැතිවරණ පැවැත්වීමට ආසන්න අවස්ථාවේදී නොවේ. මේ අතර සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස් වුණා. එහිදී මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ සමාජිකයින් මෙසේ අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයත් පොදු ජන පෙරමුණත් රනිල් රාජපක්ෂ කණ්ඩායම් දෙකම බය වෙලා තියෙන මැතිවරණ වල. ඒ නිසා ඒ අය දාන එක්තරා දෙයක් තමයි මේ මැතිවරණයේ සිටියම යම් අකුලන්නේ. මේව ඡන්දකාල තියෙන බොරුනේ. මේවට අහු වෙන්න මේ රටේ ජනතාව ලෑස්ති නැහැ. ඒකට කාලයක් නැහැනේ. මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම් තුනෙන් දෙකක් ඕන. මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් සමට ඕන වෙයි. ඉතින් මේක නිකන් මේගොල්ල නිකන් මේ විහිළුවට කරන වැඩක්. අවුරුදු ගානක් කතා කරනවා විතරයි මේකත් එච්චර තමයි. ආණ්ඩුව දෙකට තුනට බෙදිලා කට්ටියක් එකක් ඉල්ලනවා, තව කට්ටියක් තව එකක් ඉල්ලනවා. අපිට මොකක් දුන්නත් අපි ජනතාවත් එක්ක ඉන්නේ. ආණ්ඩුව මොනටොස් එක දාලා අපිට මොනටොස් එක දුන්නත් ඕන ටොස් එකකට ඕන මැච් එකකට තරම් කරන්න සජබේ සූදානම් එච්චරයි. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.